දරුවන් සුභම සුභ උදෑසනක් අද ක්‍රිස්තුමාසයේ 2019 මාර්තු මාසයේ 11 වෙනිදා සඳුදා මැදින් මාස කුර ජලවක රික්තාව ඉර උදාව උදෑසන 6:19ට සිද්ධ වෙද්දී ඉර බැස යාම සිද්ධ වෙන්නේ සවස 6:22ට කේතුටයිති අස්විද නැකත අදාළියම 2:57 නිමා වෙලා සිකුරුටයිති බෙරණ නැකත තමයි උදා වෙන්නේ අද දවසේ රාහු කාලයේ දිවා කාලය සඳහා පවතින්නේ උදෑසන 7:49 ඉඳලා උදෑසන 9:19 දක්වා රාත්‍රී කාලය සඳහා රාහු කාලය පවතින්නේ රාත්‍රී 7:51 ඉඳලා රාත්‍රී 9:21 දක්වා. ඉතින් ඔබ කරන සෑම සුබ කටයුත්තක්ම මෙන්න මේ රාහු කාලය අත්හැරලා සිදු කරනවා වගේම අද දවසේ මරු සිටින වයඹ දිසාව අත්හැරලා සුබ දිසාව වෙන නැගෙන දිසා බලා කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. චුර නක්ෂත්‍රානුකූලව උදෑසන 9:19 උදෑසන 10:05 වගේම උදෑසන 10:22 දෙන සුබ මොහොත ඔබගේ ඕනෑම සුබ කටයුත්තක් සාර්ථක කටයුත්තක් බවට පත් කර ගැනීම සඳහා යොදා ගැනීමේ හැකියාව ශක්තිය පවතිනවා. සිකුරුටයිති නැකතක් තමයි අද දවසේදීත් ඔබට උදා වෙලා පවතින්නේ. ඒ නිසා ජයග්‍රහණ උදා කරගන්න අද දවසේ ඉතාමත්ම සෞම්‍ය දවසක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද අද දවසේ දිනාධිපති ග්‍රහයා බවට පත් වෙන්නේ සඳුනේ. එනිසා මේ සඳුගේ බලය අද දවසේ ඔබට බොහොම පහසුවෙන් ලං කරගන්න නිලා ගන්න පුළුවන්කමක් පවතිනවා. සෞම්‍ය කටයුතුලට, කලාකාමී කටයුතුලට, නිර්මාණශීලී කටයුතුලට, මූල්‍ය සම්බන්ධ කටයුතුලට අද දවසේ ඉතාමත්ම යෝග්‍යයි. ඒ වගේම තමයි ඖෂධ, රසායනික විද්‍යාව සම්බන්ධ ශ්‍රේෂ්ඨවලිනුත් අද දවසේ ඔබට බොහෝ ජයග්‍රහණ උදා කරගැනීමේ වාසනා කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් දවසේ සුබ කටයුතු ආරම්භ කරන්න පෙර පුළුවන්කමක් පවතිනවා නම් ජලජ ජීවීන්ට ආහාර ස්වල්පයක් ලබා දීලා දවසේ සුබ කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම තමයි අද දවසේ ඔබගේ විජයග්‍රාහී පැහැය බවට පත් වෙන්නේ විසිතුරු පැහැය. ජයග්‍රාහී අංකය අංක 9. ඔබගේ අද දවසේ කටයුතු සම්පාදනය කරගන්න විට සෞම්‍ය සිතිවිලි වර්ධනය වීම වඩාත් වැදගත් වෙන නිසා පුළුවන්කමක් තියෙනවා නම් මෙත්තානිසංස සූත්‍රයේ වරක් හෝ සජ්ජානා කරලා මෙත්තානිසංස සූත්‍රයේ වරක් හෝ ශ්‍රවණය කරලා දවසේ සුබ කටයුතු ආරම්භ කරන්න. බොහෝ යහපත් යාළු හිත මිත්‍රයන් මුණගැහෙන වාසනාවන්ත දවසක් ඔබට නිර්මාණය කරගන්න හැකියාව ලැබේවි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.